දෙදස් දහනමය වර්ශයේ පාස්කවිරදා ප්‍රහාරයේදී සහරන්නතුළු කණ්ඩායමක් විසින් සිදුගන්නලද බෝම ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කරත් හුදු තනි අපරාධයක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදුවුම් කිහිපයක් සැලකිලට ගැනීමේදී එය දීර්ඝ කාලයක සිට සැලසුම් සහගතව සිදුකර ත්‍රස්තවාදී ක්‍රියාවක් පෙනියයි. පාස්කල් ප්‍රහාරයේ සිදුවීමට පෙර වූ සිදුවුම් සියල්ල එකිනෙකට හුදකලා නොවන බව පෙනී ගිය අතර මෙම ප්‍රහාර මාලාව සිදුකිරීම සඳහා අන්තවාදී මතවාදයන් පැතර වූ දේශීය විදේශීය පුද්ගලයන් මුදල් ආධාර සැපයූ පුද්ගලයන් දේශීය විදේශීය පුහුණුවීම් සඳහා ස්ථාන සහ පහසුකම් සැපයූ පුද්ගලයන් දේශපාලන බලතල පාවිච්චි කර මෙම මතවාදය වර්ධනය කිරීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සහ අනාගතයේ මෙම මතවාදය වර්ධනය කිරීම සඳහා පිරිස් මානසික වශයෙන් හැඩගැසීමේ ක්‍රමවේදයන් සකස් කර බුද්ධිමතුන් රසක් පිළිදරව කර ගැනීමට හැකියාව ලැබුණා. පුද්ගලයන් විශාල පිරිසකින් ප්‍රශ්න කිරීම සිදු කළා. සැකකරුවන් 723 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර අතර එන් 311 දෙනෙකු පිරිසක් තවදුරටත් රඳවාගෙන හෝ රිමාන්ඩ් භාරයේ තබාගෙන විමර්ශන සිදු වෙමින් පවතිනවා. විවිධ ලේඛන විශාල සංඛ්‍යාවක් භාරයට ගැනීමට හැකි වූවා. ඒ වගේම දුර්ගත අංක ලක්ෂයකට අධික ප්‍රමාණයක් විශ්ලේෂණයට ලක් කරා. බැංකු ගිණුම් විශාල ප්‍රමාණයක් විමර්ශනයට ලක් කර ත්‍රස්තවාදී පුද්ගලයන්ගේ හා ඔවුන්ට ආධාර අනුබල ලබා දුන් තැනැත්තන්ගේ වත්කම් රසක් රාසන්ද කිරීමට මේ වන විටත් පියවරගෙන තිබෙනවා. විමර්ශන තවමත් අවසන් වී නැහැ. මෙම පාස්ක පහරයට ඉවහල් වූ මතවාදය රට තුළ ව්‍යාප්ත කිරීමට හා ඒට සම්බන්ධ සිද්ධි මාලාවට අදාළව අත්අඩංගුවට ගන් ලැබෙන සැකකරුවන් අතර උගතුන් බුද්ධිමතුන් විවිධ වෘත්තිකයන් සහ සමාජයේ විවිධ තරාතිරමුල පුද්ගලයන්ද සිටිනවා. ඒ අනුව විමර්ශනයේ සුළු අඩුපාඩුවක් වුවද ඔවුන්ගේ වාසියට හේතු විය බැගින් මෙම විමර්ශන සියල්ල ඉතාම රහසිගතව අවසන් අධීරතෙක් සිදු කිරීමට සිදුවන බව අවධාරණය කරනවා. මෙම පාස්ක පහරට අදාළව වසර දෙකක් වැනි කාලයක් තුළ අධිචෝදනා 11ක් ගොනු කිරීමට හැකියාව ලැබීම තුලින් මෙම විමර්ශන කණ්ඩායමල වෘත්තීය භාවයත් විමර්ශනවල සාර්ථකත්වයත් පිළිබඳ ඔබට අදහසක් ලබාගත හැකියි මා විශ්වාස කරනවා. තවද මෙම විමර්ශන සඳහා මා වෙත හෝ මාගේ විමර්ශන කණ්ඩායම වෙත කිසිදු බාහිර බලපෑමක් සිදුවිය නොමැති බවත් එවැනි බලපෑමක් සිදු කිරීම සඳහා මා විසින් ඉඩ නොදෙන බවත් කිසිදු බලපෑමකට මා හෝ විමර්ශන කණ්ඩායම යටත් නොවන බවත් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමැති. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.